සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6යි 30ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණුහේන්ද්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ජනපති උපදෙසින් රැකියා ලක්ෂයක් බිහි කරන වැඩසටහන ලබන 15 සිට විනාශ වීමට ඉඩහැර තිබූ ජනතා විවේකී ස්ථාන කඩිනමින් පිළිසකර කරන්නයි අගමැතිගෙන් උපදෙස්. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නම් කෙරේ. ජනපති කොමිසමේ අතුරු වාර්තාවත් හෙට. එජාප නායකයාගේ වටු කුරුළු කතාව. වටුවම් පිළිබඳ ජාතක කතාව. දැල වැටුණා කියලා අඩපණුනේ නෑ. එක සැරේ ඉගිලිලා ඒ දැලත් අයින් කළා. උදා ගම්මාන 2500න් වැඩ අවසන් 364ක බව හෙළිවේ. ට්‍රම්ප්ගේ අනාගතය තීරණය වන දෝෂාභියෝගයට පැය කිහිපයයි. දුප්පත්කම තුරන් කිරීම අරමුණු කරගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ලබන 15 වනදා ආරම්භ කරනවා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝතාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. දක්ෂතා මත මෙම පිරිසට විදෙස් රැකියා අවස්ථා උදා කර දීමටද නියමිතයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අනුව බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීමේ මූලික සාකච්ඡාව මෙසේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. අඩු ආදහම් ලාභීන් ඉහළ ආදහම් ලාභීන් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ නිපුණත්වයක් නැති දිළිඳු අය තෝරා ගනිමින් රැකියා ලබා දීම සිදු කෙරෙනවා. මසකට රුපියල් 35,000ක වැටුපක් එක් රැකියා ලාභියෙකුට හිම්බවන අතර ඔවුන් පදිංචි ප්‍රදේශයේදීම රැකියාවෙන් නිරත වීමට හැකිවීම විශේෂත්වයක්. සමෘද්ධිය ලැබීම සඳහා සුදුසුකම් ඇති එහෙත් නොලැබෙන පිරිස මෙම බලකායට ඇතුළත් කර ගැනෙනවා. ඔවුන් මෙහෙවීමේ හා කළමනාකරණ කාර්යන්වලදී තවත් රැකියා 30,000ක් පමණ උත්පාදනය වන බවට ගණන් පලා තිබෙනවා. උපාධිධාරීන් 10,000ක් පමණ කළමනාකරණ හා ක්ෂේත්‍ර මට්ටමේ අධීක්ෂණ තනතුරුවලට මේ යටතේ බඳවා ගැනීමට නියමිතයි. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින්ම 350ක පමණ පිරිසකට මෙම රැකියා අවස්ථා හිමි වනවා. බඩු පෙදරේරු කෘෂි දෙහිවර වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා මෙම පිරිස බඳවාගෙන අදාළ පුහුණු බිම් ලබා දීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණ යටතේ බඳවා ගැනීමෙන්ම පුහුණු බිම්ද සිදු කෙරෙනවා. පවුලකට රජයේ රැකියාවක් හැටියට මුදලක් හැමදාම හම්බ වෙනකොට ඒකෙන් ඒගොල්ලන්ට ඉහළට එන්නට පුළුවන්. ඒක තමයි මේකේ අරමුණ. ඒ ගමේ තියෙන රැකියාවන් වලට තමයි මේගොල්ලන් යොදවන්නේ. හැබැයි පාලනය වෙන්නේ සෙන්ට්‍රලි. අපි ගියමු ඉස්පිරිතාලයක ඉස්කෝලවල මොන හරි වැඩක් තියෙනවා නම් ඒකට යොදවනවා. ඒ වගේ රාජ්‍ය ආයතන වල තියෙනවා නම් එහෙම නැත්නම් පුද්ගලික අංශයට ඕනනම් ඒකම මේගොල්ලන්ට පුහුණුවකුත් අපිට ලබා දෙන්නට පුළුවන්. වැදගත්ම තැන් තමයි රික්‍රූට්මන්ට් එක. හරි මිනිහා ආවේ නැතොත් ඒ කියන්නේ කාගේ හරි නෑදෑයෝ ටිකක් දැම්මොත් එහෙම මගේ මුලින්ම කඩාවැප්පල් වෙනවා. අපි දැන් මේ බලන්නේ පහළම මට්ටමට රැකියාව දෙන්නේ. ඒක වෙන ක්‍රමවේදයක් හරිම වැදගත් කොහොමද කියලා තෝරාගන්න එක මේගොල්ලන් මූලික වශයෙන් ගමකින්නේ අපි තෝරගන්නේ. ඉතින් මේගොල්ලෝ ගමෙන් පිටතට යන්න බෑ. එයාට පුළුවන් වෙන්න ඕන ගමේ ගෙදර ඉඳලා වැඩට එන්න. එහෙම නැතුනොත් ඒක ෆේල් වෙනවා. ඊළඟට අපි මේ ලක්ෂ්‍යය යම් කිසි තැනකට ගෙනාවයින් පස්සේ තව අපිට මේකට ගන්න පුළුවන්. අවසානයේදී වෙන්නේ එයා සමෘද්ධියෙන් ඈත් වෙනවා. කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පමණ මුදලක් වැය කරනවා. මෙම වැඩපිළිවෙල යටතේ එම මුදල පහළ මට්ටමකට ගෙනීමට හැකිවනු ඇති බවයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මෙහිදී කියා සිටියේ. වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු මෙම පිරිස විශ්‍රාම වැටුපකට දායක කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපන සුදුසුකමක් නැති පිරිස නොසලකා හැර තිබීමේ ක්‍රමය වෙනස් කිරීමට මෙමකින් හැකිවන බවයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා කියා සිටියේ. රුපියල් 3500ක සමෘද්ධි ආදායමක් ලැබූ පිරිසකට රුපියල් 35,000ක ආදායමක් ලැබීමට මෙය අනුව හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ රට තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇති. බඳවා ගැනීම්වලදී මෙතෙක් වූ වැරදි මෙහිදී සිදු නොවීමට වගබලාගත යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා. මැති ඇමතිවරුන් රජයේ නිලධාරීන් නතුරු පිරිසක් සාකච්ඡාවට සහභාගී වුණා.
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඔහු සමග බෝම්බ පුපුරවාගත් මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා කාදිය ඇතුළු 8 දෙනෙකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෙස නම් කරන බව බ්‍රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මෙම සැකකරුවන් 8 දෙනා සිද්ධියට සම්බන්ධ බවයි රහස් පොලිසිය අධිකරණයේ හමුවේ පැවසුවේ. සිද්ධියට අදාළව මෙවන විට රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් 42 දෙනාගේ DNA පරීක්ෂණ සිදු කිරීමට අධිකරණයේ රහස් පොලිසියට අවසර ලබා දුන්නා. මෙසේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බහර දෙන බවද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඔවුන් IS ත්‍රස්තයන් සමග සම්බන්ධතා පවත්වා ඇති බව තහවුරු වීම නිසායි. මෙම ප්‍රහාර IS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුද ලබන 31 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙතර ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමග ශැංග්‍රිලා හෝටලයේදී බෝම්බේ පුපුරවාගත් මොහොමඩ් ඉල්හාම් නමැත්තාගේ ශරීර කොටස් බොහොම දානේ කොට ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා තිඹිරිකසෑය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළා. ඒ කොළඹ මහරෝහලේ මෘත ශරීරාකාරයේ තබා ඇති ශරීර කොටස් බහර ගැනීම ඔහුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කරන බවට පොලිසිය කළ දැනුම් දීමට අනුවයි. මීට අදාළ නඩුව ජනවාරි 22 වෙනිදාට කල් තැබුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හෙට දිනේ භාර දීමට නියමිතව තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් මෙම පංච පුද්ගල කොමිෂන් සභාව පත්කළේ පසුගිය සැප්තැම්බර් 22 වනදායි. එය සිදු කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. කොමිෂන් සභාවේ සිසු සාමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්තුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්තුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් WMM අධිකාරියන මහත්ම මහත්මීන්. මෙම කොමිෂන් සභාව මාස තුනකට ආසන්න කාලයක් තුලදී පුද්ගලීන් 30 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එමෙන්ම කොමිසමට මහජන පැමිණිලි 65කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. විවිධ ක්ෂේත්‍ර නියෝජනීකරණ පිරිස් මෙම කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශ ලබා දුන්නා. එමෙන්ම ඊයේ හා පෙරේදා දිනේ විශේෂ පුද්ගලයෙකු පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ රහසිගත ප්‍රකාශ ලබා දීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. මෙසේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව විමර්ශනවල තොරතුරු ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිතුමා වෙත හෙට දිනේ බහර දීමට නියමිතයි. ඉන්දියා මහකොමසාරි සහ චීන තානාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිංසන්දු මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තහවුරු කර ගැනීම වෙනුවෙන් කරුණු කිහිපයක් සම්බන්ධව මෙදී සාකච්ඡා කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දා සිදු කළ ඉන්දිය සංචාරය සම්බන්ධයෙන් පසු ප්‍රවර්ධනය වූ අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙදී අදහස් පළ කෙරුණා. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් සියුවාන් මහතාද අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්තුවා. චීන රජයේ සහය මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් 1,350,000ක් වටින ගිලන් රථයක් ප්‍රදානය කිරීමට ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම පියවරගෙන තිබෙනවා. ඊට අදාළ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පක්ෂයේ අනාගත නායකයින් දැලේ පැටලින්නේ නැතිව එකමුතුව ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපි ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් පසුබෑමක් ඇති වුණා. අපි අඩපණවෙන්ට හොඳ නැහැ. පටුවම් පිළිබඳ ජාතක කතාව. දැල වැටුණා කියලා ඒ ගැන අඩපණ උනේ නැහැ. ඒ කුරුල්ලන් සියලු දෙනාම එක සැරේ ඉහිලිලා ඒ දැලත් අයින් කරා. මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. දැලේ පැටලෙන්න එපා. සමහර අය නොදැන දැලේ පැටලෙන්න පුළුවන්. මේ පක්ෂයේ අනාගත වැඩ කටයුතු බාර ගන්නට ඉන්න නායකින් ආ මන්ත්‍රීවරු ඒ සියලු දෙනාම එකට එකතු වෙලා තමයි ඒ වැඩ කටයුත්ත කරන්න දෙන්නේ.
නගර අලංකරණයට සහ ජනතාවට විවේක සුවයෙන් කාලය ගත කිරීම සඳහා නිර්මාණය කර ඇති ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පාවෙන වෙළඳ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කෙරෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් දුරය දරන සමයේ එමාතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ පාවෙන වෙළඳ සංකීර්ණයේ විවෘත කෙරුණේ 2014 වසරේ අගෝස්තු 25 වනදායි. ශ්‍රී ලංකා යුද හමුදාව හා නාවික හමුදාව මෙහි ඉදිකිරීම් කටයුතු වලට එක් වුණා. දේශීය නිෂ්පාදන වසවිසෙන් තොර ආහාර සහ අපේ රටේ උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙත පැමිණියා. ඒත් පසුගිය කාලය තුලදී එය නිසි ලෙස නරතු නොකිරීමෙන් මෙවන විටත් ගැටලු රැසක් මතුව තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ වෙළඳ සැල් රැසක් වසා දැමීමටයි කටයුතු කෙරුණේ. මෙම වෙළඳ සංකීර්ණය ස්ථාපනය කර තිබෙන ඇලෙහි ජලය අපවිත්‍ර වීමෙන් පාරිසරික ගැටලු රැසක් මතුවුණා. පසුගිය රජය සමයේ මෙම වෙළඳ සංකීර්ණයට නිසි ආරක්ෂාවක් නොතිබූ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂාව යටතට එපත් කිරීමට මෙවන විට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ගිය ආණ්ඩුව කාලේ කිසිම දෙයක් මෙතනට උන්නේ නැහැ. ලක්ෂ ගණන් වටින රජයේ දේපලක් අපතේ ගිය එක තමයි උනේ. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණත් එක්කම දැන් මෙතන සාමාන්‍ය හොයලා බලන්න ඇවිල්ලා ඉන්න එක ලොකු දෙයක් ඇත්තටම අපිට. දැනට හොඳයි, තිබ්බට වැඩිය හොඳටම හොඳයි. ඒක සන්තෝෂයි ඇවිල්ලා මේක දකින්නත් මේ විදිහට දැන් තියෙනවා. නව දිනු කරත් මේ විදේශිකයින් පවාවිලා එක්කලන් තුනත් මෙතන නිදහසේ ඉන්න පුළුවන්. අපේ රටේ ජනතාවට උනත් මෙතන ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන්. නිසි නඩත්වක් සමග පවත්වාගෙන ගියහොත් දෙස් විදෙස් සංචාරකයන්ගේ නිබඳ ආකර්ෂණය දිනාගත හැකි සුන්දර ස්ථානයක් වන කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පෙර පැවති සුන්දරත්වයෙන්ම ඉදිරියේදී දැකගත හැකි වනු ඇති. මාධ්‍ය අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් තවත් දින 100කින් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පවත්වන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාව අවසන් කළ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගමන් මහතා මෙහිදී ආරාධිත දේශනය සිදු කළා. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ඇතුළු විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ අධ්‍යාපනයක් දැනුම් සම්භාරයක් ලබා දෙන ආයතනයක අවශ්‍යතාවය තිබෙනවා. එනිසා මම මෙම ක්ෂේත්‍රයේ උන්නතිය පතන සියලු දෙනාටත් අද දිනේ ආරාධනය කරන්නට කැමැති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තුළ මේ මාධ්‍ය අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් වහාම අපේ රට තුළ බිහි කිරීම අපි තව දින 100ක කාලයක් ඇතුළතදී ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවායි කියන ටික මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒට ඇතුල් වීම සඳහා ඉසෙට්කුව අවශ්‍ය වෙන්නේ නැහැ. හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උදා ගම්මාන 2500ක් ආරම්භ කළ බව පැවසුවද වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 364ක පමණක් බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. පසුගිය කාලයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතිය පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ ඇති ගැටලු පිළිබඳවද මිහිදී සාකච්ඡා කෙරුණා. පසුගිය රජයේ සමයේ ආරම්භ කළ ප්‍රජා නිවාස කමිටු අහෝසි කර නව කමිටු පිහිටුවා අධීක්ෂණ සඳහා සහකාර සාමාන්‍ය අධිකාරිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන්ද මිහිදී යෝජනා ඉදිරිපත් කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද සාකච්ඡාවට එක්ව සිටියා. අපිට ලැබෙන සෑම තොරතුරුවලින්ම සහ සෑම දත්තවලින්ම රජයට විශාල වැය බරක් මේ අමාත්‍යංශය තුළ සිද්ධ වෙලා තියෙනවා. දැන් රටට පෙන්නුවේ නිකන් ගෙවල් දෙනවා.
ඒකනේ පෝස්ටර් ගහලා පත්‍රේ දාලා පෙන්වුවේ. නමුත් 8000 ගාණක් ණයකාරයෝ කරලා තියෙනවා. ඒතර නිකන් දීලා තියෙන්නේ 400කට. මිලියන 61යි නිකන් දීලා තියෙන්නේ. ඒ ඔය 20000 10000 15000 බෙදම් බෙදම් කියන්නේ ඡන්ද කිට්ටු වෙලාම ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපි හදාගෙන යනවා නගරෙට ගෙන්වා ගැනීමට. හිටපු නිවාස අමාත්‍යවරයා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවලින් දැවැන්ත ලෙස මුදල් අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගිය කාලයේ උදාගම්මන ඉදිකිරීමේදී අසාධාරණ ලක් වූ ජනතාව වෙනුවෙන් වත්මන් රජයේ පෙනී සිටින බවද වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වීමෙන් අනතුරුව මත වෙත අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරයා විකුණගෙන කාලා. දැන් එතුමා අද කියනවා මැතිවරණ කාලේ ණය තියනවා ගෙවන්න විදියක් නැහැ කියලා. හැබැයි නිවාස අමාත්‍යාංශයේ මාසෙකට මිලියන 40ක් පඩි ගෙවලා තියෙනවා. අවුරුද්දට මිලියන 480යි. දැන් ඒ සල්ලි වලට මොකද වෙලා තියෙන්නේ? කාටද පඩි ගෙවලා තියෙන්නේ? අනිත් පැත්තේ මිනිස්සු රවට්ටලා ණය දෙනවා කියලා බිලියන 29ක් නිවාස අමාත්‍යාංශයේ බිල් තියෙනවා. සංස්කෘතික අරමුදලේ බිලියන 5ක ස්ථාවර තැන්පතු අනුමැතියකින් තොරව සල්ලි එළියට අරගෙන. ඒ සල්ලි වලට මොකද වුනේ? ආණ්ඩුවේ ආයතන වල සල්ලි ටික හොරගම් කළා. පළක ගහලා තියෙනවා ලක්ෂ 8යි පළකකට. එක ඉඩමේ ගෙවල් 25 කෑලි තුනකට ණය දුන්නම ගම්මාන තුනක් විතර ගන්නවා පළක තුනක් ගහනවා මේ පේන දුර. හැබැයි ඒ ටිකත් මංකොල්ල කාලා. අනිත් පැත්තෙන් වනජීවි වනසන කියන සුද්ධ කළා ගස් ටිකත් කපන් ගිහිල්ලා. මේ රටේ ජනතාව අසරණ වෙලා ඉන්නේ ක්‍රියාකලාප වෙන නිසා. මේ ජනතාව වෙනුවෙන් පෙනීටින් අපි සූදානම් වගේම මේ ජනතාවට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මේ ජනතාවගේ ජීවන තත්ත්වය අපි උසස් කරනවා. හිටපු නිවාස අමාත්‍යවරයාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. හිටපු නිවාස ඇමතිතුමා මේ දිස්ත්‍රික්කයේ ජනතාව නායකාරයෝ කරලා දැන් පැනලා ගිහිල්ලා තියෙනවා. එතුමාගේ දේශපාලන අනාගතය මොකක් වේද කියන්නේ එතුමා දන්නෙත් නෑ මම හිතන්නේ. රනිල් මහත්තයාගෙන් තමයි ඒක අහන්න වෙන්නේ දෙයියනේ විදියට. ඇයිද රනිල් මහත්තයා කියනවනේ යා ඉන්න කාලේ හම්බන්තුරේ මෑල වල ඡන්ද ගත්තයි කියලා. රට වෙනස් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැදගත් පියවර රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිවරයේ පත් වෙලා මාසෙකට ආසන්න කාලයක් ලං වෙමින් තියෙනවා. පහුගිය කාල සීමාව තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ රටක් විදියට ජනතාවක් විදියට අගය කළ යුතු කාරණා. අපි ඒක වෙනුවෙන් ඒ අවශ්‍ය ගෞරවය එතුමට දෙන්න මකුවක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා උත්සාහයක් ගන්නවා රාජ්‍ය නිලධාරීන් සංස්ථා සභාපතිවරුන් රටට ඔබින වැඩ කරන දේශපාලනයට මැදිහත් නොවන වෘත්තිකයන් පිරිසක් අතර යන්න. ඒක හොඳ වැඩක්. ඒක වෙත රටේ ජනතාව විදියට හැම වෙලාවෙම අගය කරන කාරණාව. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ යම් වෙනසක් කරන්න ජනතාව අරමුණක් ඉල්ලුවා. ඒ වෙනස කරන්න අවශ්‍ය කටයුතු හදයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුභවාදී වැඩපිළිවෙල අනුව රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවද වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්සත්නායක මහතා පවසනවා. ITN සංවාදයේ වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරම්භ කරනකොටම හුදාමත් හොඳ වැඩ දෙකක් කරා මම දැටුවා. එකක් තමයි කන්තෝරුවල අර දේශපාලඥයන්ගේ බෝඩ් එල්ලන්න එපා කියපේක. ඒක හරියටම හරි. කන්තෝරුව කියන්නේ UNP කාර්යයේ ශ්‍රී ලංකා කාර්යයේ JVP කාර්යයේ හැමෝටම සීලසල්සන් තන. ඒ වගේම එතුවා කියලා තිබුණා මම දැක්කා අර පරිවාර වාහන දාගෙන පාරවල් මිනිසුන්ට බාධා කරමින් ගමන් කරන්න එපා කියලා. මම නම් 100% එකඟයි. ඒ නිසා ඒව අගේ කරන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකාරයක රට ගොඩනගන්න ජාතික කාර්යයේදී අවංක දරන උත්සාහයන් සියල්ලම අපි අගය කරන විතරක් නෙවෙයි ඒවට සහයෝගය දිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගැනීම සුදුසු නොවන බවයි අත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ. විපක්ෂ නායක ධුරයේ හොඳම පළපුරුද්ද සහ ඒ ගැන කරන්න දැනීම හැකියාව කොමත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිගු කාලීන අත්දැකීමක් තිබෙනවානේ. ඒක නිසා ඒක එතුමා දරපු දෙන් කියන මතේ මම ඉන්නේ. හැබැයි මම කියනවා පක්ෂ නායකත්වයේ ඊට වඩා වෙනස් විය යුතුයි. ඒක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා එවිනුවෙන් සුදුසුයි කියලා බහුතරයක් දෙනා කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මේක එහෙම නෙමෙයි දෙපැත්තට බෙදලා රණ්ඩු වෙන්නේ නැතුව මේ දරන මතය හෝ ඊට වඩා වෙනස් මතයක් තියෙනවා නම් ඇයි මේක පාර්ශ්ව දෙකක් වෙන වෙනම සාකච්ඡා කර කර ඉන්නේ නැතුව එකට වාලිලා කතා කරන්නේ නැත්තේ? තමන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මහනුවරට අද පැමිණියා.
පාඩලි චම්පික රණවක මහතා මෙහිදී මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදක සාකච්ඡා කළා. කියන්නේ මේ කිසිම තේරුමක් නැති කාරණයක් මතු කරලා අජිසි අනතුරු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රටේ සිද්ධ වෙනවා. අපේ රියදුරාගේ වාහනේ පැයට කිලෝමීටර් 15ක වේගයෙන් යනකොට පැයට කිලෝමීටර් 100 ගානක වේගින් ආපහු අනිත් එක මහපාරේ පැද යන්න පුළුවන් මොහොතකින් නෙමෙයි. ඉන් අනතුරුව ඒ මහතා එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමලදම්ම ස්වාමීන් වහන්සේද බැහැදුටුවා. සංදීප් සම්පත් නැමැති තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩු විභාගය පිළිබඳවද පාඩලි චම්පික රණවක මහතා අනුනායක ස්වාමීන් වහන්සේ දැනුවත් කළා. අවුරුද්දට ආසන කාලයක් නඩුවක් තිබුණා. මාර්තු මාසේ ඉඳන් ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසෙ. ඒ ජනවාරි මාසෙ වෙනකන් තිබිච්ච නඩුවේ අවසාන මේක තමයි මේ අපසන්න. මේ මේකෙන් තමයි මේ නඩුව අවසන් කළා. දඩ ගහලා මේ නඩුව අවසන් කළා. අසාධාරණ විරුද්ධව සත්‍ය වශයෙන් නැගීහිටින්න ඕනේ. ඒකේ ප්‍රශ්නය නම් මේ රටේ කොරමගෙන උඩ නිදහස තියෙනවා. හැබැයි තින් නීති අනීති කරන දේවල් තමයි ඒක නීතියේ තියෙන දුර්වලතාවය. එහෙම. ඒ කියන්නේ හොඳ දක්ෂ නීතිඥයන්ට පුළුවන් ඇත්ත නැති කරන්න නැත් ඇති කරන්න. මෙඩිකලු කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුලුවේ රතන ස්වාමීන් වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත අද පැමිණියා. මෙම ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන විධිමත් අයුරින් ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ කියා සිටියේ බැටිකලෝ කැම්පස් ආයතනය පිහිටුවීම සඳහා මුදල් ලබාගත් ආකාරය නීති විරෝධී බවයි. හිස්බුල්ලා විසින් පහුගිය කාලය තුළ ඉඩමක් අත්පත් කරගත්ත විශේෂයෙන්ම 2010-2015 ආණ්ඩුව තිබෙන කාලය තුළ පවුල් කොම්පැනියකට මේ ඉඩම ලබාගෙන තිනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මොහුට අති විශාල ධනයක් ලැබිලා තියෙනවා සෞදි අරාබියේ. ඒ ආයතන කවුද? ඒ පුජ්‍යලයේ කවුද කියලා හොයන්න කියලා අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒ වෙලාවේ ලියුමක් දුන්නා. අපට ඒ පිළිබඳ කිසිම තොරතුරක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනගන්න බැරි වුණා. අපි නඩුව ගොනු කරලා තිනවා, උසාවියට නඩුව ඉදිරිපත් කරලා තිනවා. හැබැයි ඉන්පස්සේ කිසිම දෙයක් මේ නඩුවට සිද්ධ වෙලා නැහැ. මේක රටක ප්‍රශ්නයක්. මේ නඩුව ගෙනියන්න ඕන. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය කාලයේ සිදු කළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාබරණ ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් බහර දුන්නා. එය බහර දීමෙන් අනතුරුව එම සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. රාජිත සේනාරත්න මහත්මයා පෞගිය කාලයේ පුරාවටම කරපු දූෂණ වංචා ගණනාවක් සම්බන්ධයෙන් තැන් තැන්වල පැමිණිලි ගණනාවක් බොහෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලැබුවා. අද දිනේ අප සත්‍ය ගවේෂක සංවිධානය සහ අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු අපි කණ්ඩායම සියලු දෙනා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ තැන් තැන්වල දාලා තියෙන සියලුම පැමිණිලි එක පැමිණිල්ලකට ගොනු කරලා රාජිත සේනාරත්න මහත්මයාට දඬුවම් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕන කාරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරා. නේපාලයේ කත්පණ්ඩුඩුවර පැවති 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සිදු කළ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. තම අවසනන්ත තත්ත්වයකට ගොදුරුණා. ඒ ක්‍රීඩාවට සහභාගි වුණු ක්‍රීඩිකාවන්ගෙන් 7 දෙනෙක් පමණ ඩෙංගු රෝගයට ගොදුරුණා. පොකාර නගරයේ හිටපු ක්‍රීඩිකාවගේ රෝගී කර්මලාකරණය සම්බන්ධව එය ඇතරම දැනුවත් නැත්තේ වෛද්‍ය විද්‍යාව නොදිනුකම නෙමෙයි. ඇත්ත වශයෙන් මේ ගායට ඩෙංගු රෝගීන් මුණ ගැසිලා තිබුණේ නැහැ. කත්මන් නුවර දූවිලි ගහන ඉතාමත්ම අධික නිසා බොහෝ දිනෙක ශෝෂණ රෝග සඳහා ගොදුරු වීමට ලක් වුණා. නේපාල් රජයට ඉසුතුන් වන වෛද්‍යවරු ඉතාමත්ම සුහදශීලීව පේ වෛද්‍ය කණ්ඩායමත් සමග ඩෙංගු රෝගීන් ප්‍රතිකාර කරන ආකාරය ඒ වෛද්‍යවරුන්ට දැනුවත් කරාට පස්සේ ඔවුන් ඒකට එකඟ වෙලා ඒ ආකාරයෙන් අපිට සම්බන්ධ වෙනවා. අයිටින් සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk